ජේසුගේ ආදරය ජේසුගේ සැනසුම අපි සොයමු දුෂ්කර ගමන මමයි ඔබට දුන්නේ ඔබව ගොඩනගන්න මගේ මග ඔස්සේ සිටින්නේමි හැම වාරුදී ඔබේ පසුපස්සේ නමුත් නුඹ ගියේ නුඹට පහසු පාපය ඔස්සේ හැරි එන්න මගේ ආදරය සොයාගෙන මග බලන් ඉඳිමි දෑත් දිගු කර පියාණන්ගේ නිවාසෙහි ඉන්න විදිහ වටිනවා මට නුඹ පාපිය උවත් ලෝකයේ මාලංගයි සනසීම නුඹ හතිදා දුවනා ජීවිතේ අපි දුවන්නේ ජීවිත ගමන හතිදාගෙන අපි දුවන ජීවිතයක් සනසීම සහනය නිදහස ඔබ තුලයි අපට තිබෙන්නේ මතේ තුමාගේ සුවිශේෂී මෙයාකාරයෙන් සඳහන් වෙනවා වෙහෙස වන බර උසුරන සියල්ලනි මා වෙතට එන්න මම ඔබට සහනය දෙමි මා ගුණවත් මූර්දු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න එවිට ඔබට සහනය ලැබෙනු ඇත මාගේ වියගහ පහසුය මාගේ බරද සැහැල්ලුය එබැවින් අපි මේ ජීවිත ගමන ඔබ තුලින් අපි සැනසුම සොයමු සහනය සොයමු මේ ලෝකයේ තුල ජීවත් වෙන අප හැම කෙනෙකුටම මොනවා හෝ ප්‍රශ්නයක් කරදරයක් සිත් තැවුලක් ලෙඩ රෝගයක් නිසා වෙහෙසට පත් වෙලයි අපි ජීවත් වෙන්නේ. එදිනෙදා ජීවිතය සැහැල්ලු නැහැ. වියගහ බර කර දරාගෙන ආර්ථික ප්‍රශ්න එදිනෙදා ජීවිත ගමනේ ප්‍රශ්න. නැතිනම් මොනවා හෝ කුමක් හෝ මහා වේදනාවක් බර කර මත තබාගෙන හැම මොහොතක්ම
කනස්සලු ස්වභාවයෙන් යුතුව අපි ජීවත් වෙනවා අපේ හිතට සැනසුම ඔබ වහන්සේ පමණයි ඒ ප්‍රශ්න කරදර වලට සැනසුම සහනය දෙන්නට පුළුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ඔබ වහන්සේට පමණයි අපි කියන්නට පුළුවන් ඇයි එහෙනම් මෙච්චර ප්‍රශ්න කරදර තියෙන්නේ කියලා නමුත් අපේ ජීවිතයට මේ දේවල් අවශ්‍ය වෙනවා අපි මේ දේවල් තුලින් අපි පරිණත වෙන්නට එනිසා අපි හැමෝම කැමති මේ වෙහෙස මහන්සියේ බර අපේ ජීවිත තුලින් අයින් වෙනවා නම් අපි හැම කෙනෙක්ම කැමති ප්‍රශ්නයක් කරදරයක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ශරීරයේ ලෙඩ නොවි ජීවත් වෙන්න පුළුවන් නම් අපි හැම කෙනෙක්ම කැමති නමුත් ලෝක ධර්මතාවය මේ සෑම දෙයකටම අපි මුහුණ දෙන්නට ඕනේ ජීවිත ගමනේ ජීවිතයේ ගමනක් මේ ගංගාවක් ගලා යන ඊ ගංග ගලා යද්දී හමු වෙන බාධක දුක් කරදර ප්‍රශ්න එමටයි යා අනන්තේ කරා අවසානයේ කරා යන ගමන තුල හමු වෙන විවිධ හැලහැප්පීම් එමටයි ජීවිතයත් ගංගාවක් ගලන ගඟක් ජීවිතය අපි මේ වෙනුවෙන් මේ දේවල් වෙනුවෙන් අපේ ශක්තියෙන් බලයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා අපි සතුටින් නිදහසේ සැනසුමින් ජීවත් වෙන්න අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා නමුත් අවසානයේ සිදු වෙන්නේ අපේ වෙහෙස තව තවත් වැඩි වර්ධන වීම විතරයි දේව වචනේ තුල ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරන්නේ අපේ වෙහෙස බර රැගෙන උන් වහන්සේ වෙත පැමිණෙන ලෙසයි වෙහෙස වන බර උසුන සියල්ලෙනි මා වෙත පැමිණෙන්න මම ඔබට සහනය දෙමි කියලා අපි හිතන සහනය නොවේ උන් වහන්සේ ධාත්මික සුවේ සහනය ප්‍රශ්න වලට පිළිතුරු ප්‍රශ්න වල පිළිතුරු හොයාගන්නා ක්‍රමය මග පහදා දෙන උන්වහන්සේ අපේ ජීවිත ගමනේ අපිට ආරාධනා කරන උන්වහන්සේ වෙත පැමිණෙන්නටයි කියලා එලෙස හැරියෙන හැම කෙනෙකුටම වෙහෙස මහන්සිය දරාගෙන යෑම සඳහා සහනය දෙන්න උන්වහන්සේ බලා සිටිනවා උන්වහන්සේ දෑත් දිගු කර බලා සිටිනවා අපි හැම දිනාගේම ජීවිත තුල තිබෙන මේ වෙහෙස තමයි දවසක අපේ ජීවිතයට අලුත් ජීවනයක් ලබා දෙන්නේ අලුත් නැවුම් උදාවක් ලබා දෙන්නේ අලුත් උපතක් ලබා දෙන්නේ අපට මේ බර දරාගෙන සතුටින් ගමන් කරන්න ශක්තියක් දෙන්නේ මේ ලෝකේ තිබෙන සෑම වෙහෙසක්ම පරාජය කරපු උත්තාන වූ අදජ්ජිය මානව අප ඉදිරියේ විරාජමානව වැඩ සිටින ජිසුස් ස්වාමීන් වහන්සේයි දිව්‍ය සත්ප්‍රසාද ආකාරයෙන් මේ සුදෝසුදු පූපයකට මුවා වෙලා අප සමග අප ඉදිරියේ වැඩ සිටින ඒ මුළු විශ්වයේම බලගත් ප්‍රතිහාරය ඒ විශ්වයේ මහා ප්‍රතිහාරයයි ඒ විශ්මිත ප්‍රතිහාරය මේ ලෝකයේ තිබෙන සුදෝසු ස්වභාවයේ ඒ වස්තුව අප ඉදිරියේ තිබෙන ස්වාමින් වහන්සේ අපිට කියන්නේ සෑම වෙහෙසක්ම පරාජය කරපු ජය අරගෙන උත්තාන වූ අපදත් ජීවමාන අපාතර වැඩවසන ස්වාමින් වහන්සේ මෙම නිසා අද අපට තිබෙන මේ ජීවිත අරගල ස්වර්ග රාජ්‍යයේ කරා ගමන් කරන ඉනිමගක් ලෙස සිතා සතුටු සිතින් ඒ දරා ගනිමින් මේ ජීවිත ගමන අපි යා යුතුයි වෙහෙස වන බර උසුලන සියල්ලෙනි මා වෙතට පැමිණෙන්න මම ඔබට සුවේ සහනය දෙමි එවින් අපේ දිනදා ජීවිත ගමන මේ ජීවිත කුරුසයේ රැගෙන අපි උන්වහන්සේ පසුපස යමු මැසිවිලි වලින් නොවේ මැසිවිලි කියන්නේ නැතිව අපේ දුක වේදනාව දන්නා ස්වාමීන් වහන්සේ පසුපස අපි ගමන් කරමු එයයි අද අපට උන්වහන්සේ මතක් කර දෙන්නේ මා අනුගමනය කරන්නේ දිනදා සිය කුරුසය රැගෙන මා පසුපස එන්න
මම ඔබට සහනය දෙමි කියන වචනය අපේ ජීවිතයට අයිති කරගනිමු. අරම් රස නැති කරගෙන්මට අපට ඉර නොදී
අවතුල පළදරීමට සලසා වහන්සේගේ රාජ්‍යයේ මහිමේ අත්කර ගැනීමට අපට වරම් දුන බැනව මේ කී දේ අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා